කොහමද අපි www.hellywoodpopcorn.com අපේ සිනමා කතා. අපේ සිනමා කතාව තමයි ලංකාවේ සිනමාවේ තියෙන ස්මාර්ට්ම හැඩය. Hellywood Popcorn exclusive. අද අපිත් එකතු වෙන්නේ සනත් ගුණතිලක. සනත් ගුණතිලක මේ දවස්වල තිරකතවන සංගීත චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් කරනවා. අපි ඊ ගැන කතා කරන්න එකතු වෙන්නේ සනත් ගුණතිලක. ඔබ යම් පරපීඩක චරිතයක් පුජාධිපතිට බර ආවේගශීලී චරිතයක් ඔබ චිත්‍රපටය ඇතුළත කරන්නේ අපි හිතන විදිහට යම් සමාජයේ පිරිමියා කෑදර සිටින් කාන්තා දිහා බලන පිරිමියාගේ චරිතය නිරූපණය කරන්න මම හිතන්නේ කිච්ච ලේසි වැඩක් කියලා. විශේෂයෙන් තිරයට සනත් අයියායි අභියෝගය, ඒක සනත් අයියට අභියෝගයක්ද? මොකක්ද මේකේ தත්ති පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න කියන්න. ඉතින් චිත්‍රපටියක චරිතයක් රඟපාන්න ලැබුණාම ඒ චරිතය අභියෝගාත්මක වෙන්නේ ඒ කාන්තාවන් සමඟ සම්බන්ධකම් පවත්වනවද නැද්ද කියන එක උඩ නෙවෙයි. ඒ චිත්‍රපටියේ කොයිතරම් දුරට තමාට සමීප කරගන්න පුළුවන්ද, චරිතය කොයිතරම් දුරට තමාට ජීවත් කරන්න පුළුවන්ද කියන කරුණ උඩ. ඒ මත බොහෝ විට මේ චිත්‍රපටිය වගේම චිත්‍රපටි කීපයක්ම තියෙනවා මට යම් යම් ආකාරයට සමීප වීම සඳහා යම් කිසි පරිශ්‍රමයක් කරන්න වෙච්ච, යම් මහන්සියක් වෙච්ච චරිත තියෙනවා. ඉතින් මම ඕනෑම චිත්‍රපටයක චරිතයක් සඳහා කිසියම් ආකාරයක කැපවීමක් කරන්න කැමති. මේ චිත්‍රපටය දිහා බලපුවාමත් මගේ බාහිර ස්වරූපය වෙනස් කිරීම සහ කටහඬ වෙනස් කිරීම, වචන උච්චාරණය වෙනස් කිරීම, ඒ වගේ බොහෝ දේවල් මම කරලා තිනවා. ඉතින් ඒවා කොයිතරම් දුරට සාර්ථකද, කොයිතරම් දුරට ඒවා ඵල රහිතද, ඵල සහිතද, කොයිතරම් දුරට ප්‍රේක්ෂක ප්‍රතිචාරයට කිට්ටු වෙයිද, ප්‍රේක්ෂකයා මේවට මේවයින් ඈත් වෙයිද කියන එක මම දන්නේ නැහැ. ඒ අභියෝගයට තමයි මම මුහුණ දෙන්නේ. සනත් අයියා, මෙච්චර දවසකට සංගීලි චිත්‍රපටය වෙනුවෙන් ඔබ අහපු හොඳම ප්‍රතිචාරය මොකක්ද? හොඳම ප්‍රතිචාරය මෙහෙමයි. දැන් සෑහෙන කලක් මගේ චිත්‍රපටයක් රඟ දැකපු නැති, ඒ වගේම රූපවාහිනී නාලිකාවල යන චිත්‍රපටි රාශියක් නරඹන ප්‍රේක්ෂක පිරිස හැම වෙලාවෙම ඉල්ලා සිටින නැවත රඟපෑමක් දකින්න ඕනේ කියන එකට මම සාධාරණයක් ඉෂ්ට කරා. මොකද දැන් වර්තමානයේ සිනමාව පවත්වන තත්ත්වයේ උඩ සහ පැවැතෙන තත්ත්වයේ උඩ කිසිම මොහොතක අපි වගේ නළුවෙකුට සුදුසු චරිත ලබා ගැනීම ඒතරම් පහසු කාර්යයක් නෙවෙයි. ඒකට හේතු සාධක රාශියක් තියෙනවා. ඉතින් එහෙම වෙලාවක ඉඩෝරේට පොදවැස්සක් වගේ තමයි මෙවැනි චරිතයක් අපිට ලැබෙන්නේ. නැත්තම් අපි එහෙම මෙවැනි චරිතයක් අපි හදාගෙන යන්න ඕනේ. ඉතින් එවැනි අවස්ථාවක් තමයි මෙතන උදා වෙලා තියෙන්නේ. නමුත් කනගාටුවට කරුණු තමයි මේ චිත්‍රපටියේ ප්‍රදර්ශනය කිරීම සඳහා මේ නිෂ්පාදක මහත්වරුන් මං එක ස්තුතිවන්ත වෙනවා. මේ අඩු ගානේ මේ චිත්‍රපටිය දැන්වත් ප්‍රදර්ශනය කිරීම ගැන, මේ ප්‍රදර්ශනය කරන්න තිබුණ දැනට අවුරුදු 6කට විතර ඉස්සෙල්ල. නමුත් දැන් වර්තමානයේ මේ චිත්‍රපටියේ මේ ආකාරයට හෝ ප්‍රදර්ශනය වීම ගැන මම ස්තුතිවන්ත වෙන ගමම්ම මේ චිත්‍රපටිය අතහැරලා දාලා තියෙන එක ගැන මම හරියට කනගාටු වෙනවා. මොකද ඒක නිෂ්පාදක අධ්‍යක්ෂකවරුන්ගේ මතය විය හැකි, ඒකට සාධාරණ හේතුවම් පෙන්වා විය හැකි. ඒක කෙසේ වෙතත් චිත්‍රපටයක් ඉස්සර වගේ නෙවෙයි. චිත්‍රපටිය ප්‍රේක්ෂකයන් විතර ළඟා වෙන බොහෝ ළඟා කිරීම ලේසි පාසු නෑ. විශාල විනෝදාත්මක හෝ රසවින්දන හෝ මාධ්‍ය රාශියක් තියෙන මොහොතක, නාලිකා රාශියක් වැඩ කරන මොහොතක, නාලිකා රාශියකින් චිත්‍රපටි පෙන්වන මොහොතක චිත්‍රපටියක් නරඹීමට ප්‍රේක්ෂකාගාරයකට, සිනමා ශාලාවකට නරඹන්නම් ගෙන යෑම පහසු කාර්යයක් නෙවෙයි. ඒ අපහසු කාර්යයට යම් ආකාරයකට හෝ සහයෝගයක් මේ ඔබලා මේ කරන වැඩසටහන තුළින් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් මීට වඩා මම විශ්වාස කරනවා ප්‍රදර්ශකයා සහ නිෂ්පාදකයාගේ එකතු වීම, එහෙම එකතු වීමක් තිබෙනවා නම් මීට වඩා මෙවැනි චිත්‍රපටි, ඒ කියන්නේ මම කියන්නේ මේක බුස්ස්ම ගණේ චිත්‍රපටියක් කියලා, නමුත් මේ තුළ යම් කිසි ආකාරයක කතා කළ හැකි, එහෙම නැත්නම් ප්‍රේක්ෂකයාට ළඟා විය හැකි, ප්‍රේක්ෂකයාගේ සිනමා බුද්ධියට අගෞරවයක් නොකරන චිත්‍රපටියක් විදිහට මට මේ හඳුන්වන්න පුළුවන්. ඉතින් එවැනි චිත්‍රපටි වලට කිසියම් ආකාරයක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගැනීමට නිෂ්පාදකවරුන්ගේම උනන්දුවක් නැත්නම් ඉතින් එවැනි චිත්‍රපටයේ ඉදිරියේ නිෂ්පාදනය වීම පිළිබඳවත් කිසියම් ආකාරයක කනගාටුදායක තත්ත්වයක් උදා වෙනවා කියන එක කියන්න ඕන. සමස්තයක් විදිහට සිනමා කර්මාන්තයේ තිබෙන්නේ ඉතාම අවදානම් තත්ත්වයක. නමුත් රටේ තිබෙන මූලික ප්‍රශ්න සහ රටේ පාලකීන්ගේ වේවා, එහෙමත් නැත්නම් ජනතාවගේ වේවා, අවශ්‍යතාවය සහ ප්‍රමුඛත්වය, සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂි කර්මාන්තය,
ආරක්ෂාව වැනි විශාල දේවල් කීපයකට යනකොට සිනමා වැනි මාධ්‍යයකට ඔවුන්ගේ අවධානය යොමුවීම ඉතාමත් අඩුවෙනවා. ඉතින් ඒක ඉතාම කනගාටුදායක දෙයක්. නමුත් ඒ කනගාටුදායක දේ තුළ අපි මේ උඩුගංග බලා පීනනවා වගේටත් තමයි සංගිලි වගේ චිත්‍රපටියක රඟපෑමත් සංගිලි වගේ චිත්‍රපටිය තිරගත කිරීමත් කියන කියන්නේ. සරතයි, අපි දන්නවා චිත්‍රපටයක් එන්න ප්‍රමාද වුණා. ඒක ප්‍රේක්ෂකයන්ට එච්චර දැනෙන්නේ නැතුව ඇති. නමුත් චිත්‍රපටයට සම්බන්ධ බොහෝ දෙනාට ඒ චිත්‍රපටයේ ප්‍රමාදය පිළිබඳව ගොඩක් දැනෙනවා වැඩි. මම කැමති දැනගන්න ඒක නළුවෙක්ට ඒක මොන වගේ පීඩනයක්. ඒ කැමැත්ත, ඒ ආසාව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක චිත්‍රපටි තිරගත වීමේ තිබෙන දුර්වලකම සහ ඒ චිත්‍රපටි බෙදා හැරීමේ තිබෙනා වූ විෂමාචාරය වගේ දේවල් බලපානවා. ඉතින් ඒ ඉතාම කනගාටුදායක දෙයක්. ඒ නිසා තමයි සමහර අවස්ථාවන් වලදී වර්තමානයේ නළුනිලියම් මේ අපේ සිනමා කර්මාන්තය වෘත්තීමය කර්මාන්තයක් විදිහට සැලකන්නේ නැහැ. කොහොමත් අපේ රටේ මේ වෘත්තීමය කර්මාන්තයක් ලෙස සැලකීමක් සිද්ධ වුණේම නැහැ. යම්කිසි කාල සීමාවක් වුණා මං ඉදරි සිරිමා බණ්ඩාරනායක මෙතනියගේ කාලය තුළ පමණයි. ඉතින් එතනින් එහාට ඒ නොසිදු වෙන සේ තුළ අපිට විශාලම මේ අපේ විශාල පශ්චාත්තාපයක් ඇති වෙනවා. ඒ කියන්නේ නළුවන් වශයෙන් අපි ආව ගමන මේ මොකද්ද මේ අවසාන ප්‍රතිඵලය වගේ වෙන්නේ. අපි කරන නිර්මාණයක් වුණත් අපේ ප්‍රේක්ෂකින් විතර ළඟා කර ගැනීමට අපට හැකියාවක් නොහැන නේද කියන ඒ කනගාටුදායක தත්ත්වය හැම අවස්ථාවෙම ඇති වෙනවා. සනතයි, අපි බොහොම කාලයකට පස්සේ ඔයාගේ රූපේ දැක්කේ තිරේ. අපිට ඉඟියක් දෙන්න බැරිද ඔබගේ ප්‍රේක්ෂකයාට? ඔබ මීළඟට ලං වෙන්න යන්නේ කොහොමද? ඉඟියක් හැටියට අපිට දෙන්න බැරි සනතයි. සරහට කරන වැඩක් පිළිබඳ ඉඟියක් දීම ඊතරම් පහසු නැත්තේ ඒ ඉඟියක් දුන්නයි කියලා මේ තිබෙනා වූ ක්‍රමයේ යටතේ, මේ තිබෙනා වූ රටාව යටතේ අපි කිසි කෙනෙකුට බලාපොරොත්තු තියාගැනීමේ හැකියාව ඉතාම අඩුයි. ඒ බලාපොරොත්තු රහිත කාල සීමාවත් තුළ විශාල බලාපොරොත්තු රාශියක් තබාගෙන කටයුතු කිරීමත් කනගාටුදායක දෙයක්. නමුත් එහෙම වුණා කියලා පසුබැටවීමත් සිදු නොවිය යුතු දෙයක්. ඒ නිසා මම යම්කිසි මගේම නිර්මාණයකට පාතැබීමට මම උත්සාහ කරනවා. නමුත් ඒ පිළිබඳව කතා කිරීමට දැන් ටිකක් කල් වැඩි. හොඳයි සනත්, අය බොහොම ස්තුතියි හෙලෝ පොප්කෝන් වෙනුවෙන් අපේ එක්ස්ක්ලූසිව් වැඩසටහනට සම්බන්ධ වුණා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මේ වැඩසටහනත් මං හිතනවා අඩු වශයෙන් සංගිලි ප්‍රේක්ෂකීන්ට ළඟා වෙයි කියලා. මගේ ප්‍රේක්ෂකීන් අහනවා නම් මේ පානුව තුළ ඔවුන්ට නැරඹීමට තිබෙන හොඳම චිත්රපටියක්. නමුත් ඔවුන් කුමන සිනමා ශාලාවකට ගිහිල්ලා මේ චිත්රපටිය නරඹන්න ඕනද කියන ප්‍රශ්නය ඇති වෙනවා. විශේෂයෙන්ම සාරංග සහ දුලානි වගේ සිංහල සිනමාවට කියන්නේ ඔවුන් නවකයන් කියන්න බෑ. නමුත් ඔවුන් අපට වඩා පසු පරම්පරාවක එන නළුනිලියන් විදිහට ඔවුන්ට වුණත් මේ චිත්‍රපටිය තිරගත වීමේදී මේ තිබෙන්නා වූ මහජනයාට ඇතිවෙන්නා වූ දුෂ්කරතා නිසා ඔවුන්ගේ වුණත් ඉස්සරහා ගමනට, ඉදිරි ගමනට ඒ විශාල බාධාවක් කියලා කියන්නේ.